රයිට් එමනම් අප්ඩේට් එක අවුට් වෙලායි තියෙන්නේ. ඉතින් දැනටමත් ඔයාලා අප්ඩේට් එක දකින්න ඇති. ඒ වගේම ඉන්ට්‍රෝ එකක් යනවා. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් අපි දැනටමත් මේක දන්නවා. ඇයි මේ ඉන්ට්‍රෝ එකක් අපිට පේන්නේ කියලා. ඉතින් අපි දන්නවා උනාට මින් ඉදිරියට අනාගතයේදී ගේමර් ලොග් වෙන අයටයි අය වෙනු ඒ ඉන්ට්‍රෝ එක තියෙන්නේ. ඉතින් කොහමරි බිල්ඩ් හෝල් ලෙවල් 10 වලට මගේ බේස් එකම අප්ග්‍රේඩ් කරගෙන තියෙන හැම එකක් මගේ තිබුණා. ඉතින් තව හැම එකක් මට මිලදී ගන්න පුළුවන්. ඉතින් කොහමරි බිල්ඩ් හෝල් ලෙවල් 10 වලට මම දාගෙනයි තියෙන්නේ. ඉතින් කොහමරි ඔයාලා බිල්ඩ් හෝල් ලෙවල් 9 වල ඉතින් දැනට 10 වලට විතර මම දාගෙන තියෙන්නේ කොහමරි බේසිකලි මම බිල්ඩ් හෝල් ලෙවල් 9 එකක් ඉතින් තාම. ඉතින් කොහමරි අලුතෙන් බිල්ඩින්ග්ස් 3ක් අන්ලොක් වෙනවා. එකක් ඇවිල්ලා අපේ බැටල් කොප්ටර් එක, ඊට අමතරව අපේ රීන්ෆෝස්මන්ට් කැම්ප් එක, ඊටත් අමතරව අපේ මෙන්න මේ හීලින් හට් කියන එක. ඉතින් කොහමරි හීලින් හට් එකේ ප්‍රයෝජනය අපි දන්නවා. ඔයාලටම කණුත් පැහැදිලි කරලා දීලා තියෙනවා. සෙකන්ඩ් ස්ටේජ් ඇටැක් එකට යනකොට හීලින් හට් එකෙන් තමයි අපේ ඉතුරු ට්‍රූප්ස් ටික හීල් කරලා දෙන්නේ. ඊට අමතරව රීන්ෆෝස්මන්ට් කැම්ප් එක අපි ඇඩ් කරගන්නවා. රීන්ෆෝස්මන්ට් කැම්ප් එකට මෙන්න මේ අයිනේ කොනේ ඔයාලට පේනවා රීන්ෆෝස්මන්ට් දෙකක් තියෙනවා. ඉතින් එතනට අපිට කැමති ඕනම ට්‍රූප් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලා ඇටැක් කරලා බලලම තමයි ඒක දැනගන්න ඕනේ. ඉතින් කොහමද රීන්ෆෝස්මන්ට් කැම්ප් එකෙන් සිද්ධ වෙන්නේ? ඒදේ හීලින් හට් එකෙන් වෙන්නේ. මම කලින් කියපු ඒ හීලින් එක, ඊට අමතරව බැටල් කොප්ට එක. ඉතින් ඔයාලා දන්නවා. ඉතින් කොහමද බිල්ඩ් හෝල් ලෙවල් 9 වලදී ඒ බිල්ඩ් ඉන්ස්ට්‍රක් ඔයාලා කම්ප්ලීට් කරගෙන ඔයාලට දාගන්න පුළුවන් කෙනෙක්ම බිල්ඩ් හෝල් ලෙවල් 10 වලට. ඊටත් අමතරව බෞතර එකට තිබුණ ප්‍රශ්නයක් තමයි අපේ 6 වෙනි බිල්ඩ් එක මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඔයාලා උඩින් පේනවා අපේ මාස්ටර් බිල්ඩර් සහ අපේ ඔටෝ දෙන්නම දැන් අවේලබල් ඉන්නවා. ඔටෝ තමයි දැන් හීලින් හට් එක මගේ හදන්නේ මෙතන. ඒ අතරතුරදී අපේ මාස්ටර් බිල්ඩර් ඉන්නවා අවේලබල්. ඉතින් අපි ක්ලොක් ටවර් එකත් ඔන් කරලා දෙමු. අපේ ඔටෝ තවදුරටත් වේගවත් කරමු පොඩ්ඩක්. ඉතින් කොහමද අපේ මාස්ටර් බිල්ඩර් ඉන්නවා අවේලබල්. ඉතින් ඔයාලට පේනවා දැන් අපි යම්කිසි බිල්ඩින් නම් මෙතන හදන්න දැම්මොත් ඉතින් කැලිම මාස්ටර් බිල්ඩර් අවේලබල් ඉන්නවා. එයා තමයි ඒක හදන්නේ. ඊට අමතරව දැන් අපේ 6 වෙනි බිල්ඩර් දිහා අපි බැලුවොත් කැලිම 6 වෙනි බිල්ඩර් ඔයාලා දැන් අන්ලොක් කරගෙන තියෙන කෙනෙක් නම් ඉතින් 6 වෙනි බිල්ඩර් රයිට් රීප්ලේස් කරන ලස්සන්ටම බොබ්ස් හට් කියන එකෙන්. ඉතින් කොමාරි කලින් තිබුණේ මෙන්න මේ විදියට. ඉතින් දැන් තියෙන ගැලිම බොබ්ස් හට් කියන එක. ඉතින් කොමාරි 6 වෙනි බිල්ඩ එයා රීප්ලේස් කරනවා ඔටෝමැටිකලි. ඔයාලට වරි වෙන්න දෙයක් නැහැ. ඒ වගේම 6 වෙනි බිල්ඩ අන්ලොක් කරගෙන නැති අයට දැනට ඉතින් මම ඉදිරියේදී සීරීස් එකක් ගන්නවා. බිල්ඩ හෝල් ලෙවල් 9 වලදී තමයි අපිට මුලින්ම බොබ්ව අන්ලොක් කරන ඔප්ෂන් එක එන්නේ. ඉතින් ඒ සීරීස් එක ඔයාලට මාත් එක්කම අන්ලොක් කරන්න පුළුවන් කැමති නම්, නැත්නම් ඔයාලට මම එකෙන් ටිප්ස් ටිකක් ලබා දෙන්නම් ඔයාලත් එක්කම සාමාන්‍ය විදියට. ඉතින් කොහමරි බිල්ඩ් හෝල් ලෙවල් 9 වල ඉන්න ඔයාලට ඉතින් බේසිකලි මාත් තාම 9 තමයි මේක විතර අප්ග්‍රේඩ් කරන්න තියෙන්නේ. ඉතින් 9 වල ඉන්න ඔයාලට තවත් බලාපොරොත්තු විය හැකි දෙයක් තමයි ඉතින් අපේ ලේඅවුට් එඩිට් එක සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා දැන් එක ටයිල් එක වෝල් පීස් එකක් ගානේ දැන් තියෙන අපේ වෝල්ස් ටික. ඉතින් අපේ බේසස් ලස්සන බිල්ඩින් බිල්ඩ් කරගන්න පුළුවන් මින් ඉදිරියට. කලින් තිබුණ එක පැක් එක කොල දානවා පා බැගින්. ඉතින් දැන් තියෙන කැලිම එකක් බැගින්. ඊටත් අමතරව උඩින් වංගද පැත්තේ උඩින් ඔයාලට පේනවා ස්ටේජ් 1 එකට මෙච්චර ප්‍රමාණයක් වෝල් ස්පේස් කරන්න පුළුවන්, ස්ටේජ් 2 එකට මෙච්චර ප්‍රමාණයක්. ඉතින් ඒ දේවල් ඒ පැත්තර යන්න ඕනේ. ඉතින් අපි මාස්ටර් අපේ බිලෝල් මේ පැත්තර ආවම අලු පාරට දිස් වෙන්න පටන් ගන්නවා නිශ්චිත බිල්ඩින්ග්ස් කීපයක්. ඉතින් ඒ ටික එතකොට මේ පැත්තර දාන්න බෑ. එතකොට මේ පැත්තර ගියාම සමහර බිල්ඩින්ග්ස් අලු පාරට දිස් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ටික මේ පැත්තට දාගන්න බෑ. ඉතින් ඒක තමයි තවත් මේන් මැදේ බිලෝල් නෙවර් 9 විතරක් නෙවෙයි. ඉතින් ඕනම කෙනෙක්ට ඒක පොදු දෙයක්. ඉතින් ඔයාලගේ බේස් ටික බිල්ඩ් කරගන්න ඔයාලා කැමති විදියට ඔටෝමැටිකලි එයාලා ඩිෆෝල්ට් ස්ටයිල් එකට එයාලා දාලා ඇත්තේ. ඉතින් ඒක ඔයාලා එඩිට් කරගන්න. ඊට අමතරව ඉදිරියේදී මම ඒකත් බේස් බිල්ඩින් ටිප්ස් ටිකුත් අරගෙන එන්නම් බිලෝල් සයිට් එකට පුළුවන් නම් අලුත්ම බේස් ඩිසයින්ස් කීපයක් එක්ක. ඉතින් ඔය ටික තමයි විස්තරේ බිල්ඩ් හෝල් ලෙවල් අලුත්ම අප්ඩේට්ෙන් පස්සේ 9 හෝ පාල ඉන්න අයට. ඊටත් අමතරව විශේෂම 10 දාන අයට. ඒ වගේම 10 වලට දාගත්ත ගම ඔයාලට අන්ලොක් වෙනවා කෙලින්ම බිල්ඩින්ස් දෙක. එකක් මම කලින් හදපු ට්‍රැප් එක, ඊට අමතරව මෙන්න මේ අලුත්ම එක්ස්බෝ එක. ඉතින් එක්ස්බෝ එක ගැන අපි කලින් බැලුවා ක්ලෝසර් ලුක් එකකින්. ඉතින් එක්ස්බෝ එකෙන් සිද්ධ වෙන දේත් ඔයාලා දන්නවා. ඉතින් මම ඉදිරියේදී මේ ටික හදලා ඉවර වෙලා ඔයාලට වීඩියෝ එකක් ගේන්න. ඒත් එක්කම මේක දැන් වර්ක් ඉන් ප්‍රෝග්‍රෙස් එකක් තියෙන්නේ. ඉතින් මින් ඉදිරියට බිල්ඩ් හෝල් අපේ බිල්ඩ් බේස් වීඩියෝස් සෑන්න මට රිලීස් කරන ඐඩියස් ටිකක් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද ඒ ටික සිද්ධ වෙන්නේ කියලා කාලය ලැබෙන අනුව. ඉතින් ඔය ටික තමයි විස්තරේ. ඊටත් අමතරව ඔයාලා තිබ්බ තවත් විශේෂ ප්‍රශ්න තමයි රයිට් අපේ ඇචීවමෙන්ට්ස් වලට මොකද වෙන්නේ.
ඉතින් අපේ achievements ටික ඒ විදිහටම තියලා තියෙන ඉතින් ඔයාලා යම් කිසි දේක් සම්පූර්ණ කළා නම් ඒක සම්පූර්ණ වෙලා ඇති ඉතින් මගේ තවම බිල්ඩ් හෝල්ස් 2000ක් විනාශ කරගෙන නෑ මම ඉතින් ඒක 1426 විනාශ කරන දෙන ඉදිරියේදී විනාශ තවත් ප්‍රබල වෙයි ඉතින් ඉදිරියේදී අපි බලමු ඒකත් කොහොමද සිද්ධ වෙන්නේ කියලා ඊට අමතරව ඉතින් ඔයාලා දෙමුණ ප්‍රශ්න වලින් තවත් එකක් තමයි අපේ loot card එක ඉතින් loot card එක ඔයාලා දන්නවා ක්‍රියාත්මක වෙන ආකාරය මම කලින් පැහැදිලි කරා තවත් ඔයාලට පැහැදිලි කරලා දෙනවා නම් අපිට ඉතින් attack එකක් කරලම බලන්න සිද්ධ වෙනවා ඉතින් කොහමරි කලින් විදියටම මගේ පරණ ආමියගෙන්ම මම අරගෙන යන්න බලමු නැත්තම් base එකට අනුව right පළමු වරට මේ attack එක මම කරන්න යන්නේ ඉතින් කොහම වේද දන්නේ නැහැ සාමාන්‍යයෙන් පෙකා කෙනෙක් දාගමු giant කෙනෙක් ඒ වගේම මෙතන lava launch එක කඩා ගන්න පුළුවන් අය අපිට motor එකකින් ඒ වගේම අපේ master build ඉන්නවා මේ පැත්තේ right master build drop කරමු මේක දාමු දාපු ගමන් එයාගේ ability එක on කරමු එතකොට මේ motor එක snatch කර ගන්න පුළුවන් වෙයි ඉතින් මේ පැත්තට දාමු මේ giant මෙතනින් එයාගේ අපේ right ඒ වගේම ඔයාලට පේනවා right ඒ lava launch එකට හවු වුණා අපේ cannon එක ඒ වගේම ඔයාලට පේනවා දැන් අපේ troops ටික 1 2 3 4 5 6 යන අංක වලටයි place වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපිට ලේසි ඒ ටික බලා ගන්න කොහෙන්ද කෝකද place වෙන්නේ කියලා. ඉතින් ඔමාරි පළවෙනි attack එකම කෙලින්ම fail වෙන්න යන මට පේන විදියට කොමාරි පෙක්කාගේ ability එක මම කලින් පැහැදිලි කරා. පෙක්කාගේ ability එක අපිට on කරගන්න පුළුවන් දැන් අපිට කැමති වෙලාවක ඒ වගේම cannon cart එක නැවත place කරමු මෙතනින්. ඊට අපතන cannon cart එක place කරලා ඒක ඇබිලිටි ගෝන් කරගමු කොමාරි මේක හෝල්ඩ් එකකට එන්න මේක පොඩ්ඩක් අපිට ප්‍රැක්ටිස් කරන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම මේකේ දැන් පළවෙනි ඇටැක් එක පුදපු ගමන්ම අපිට 0 ස්ටාර් එකක් අරගෙන යන්න බෑ ඉතින් අපි බිල්ඩ් හෝල් එක අර විනාශ කරගෙන කෙලින්ම අපි 1 ස්ටාර් එකක් අරගෙන එළියට යමු නැත්නම් අනිවාර්යෙන් අපේ මංගල ඇටැක් එකෙම ෆේල් වෙනවා රයිට් එක බ්‍රොන්ස් ස්ටාර් එකක් හම්බුණා ඊට අමතරව දෙවෙනි ස්ටාර් එකත් අපිට ලබා ගන්න පුළුවන් වෙයි එවැගේම දැන් cannon card එකේ විනාශ වුණාට පස්සේ කරන attack එක සම්පූර්ණයෙන්ම එයාලා නතර කරලා තියෙන්නේ මොකද එයාගේ special ability එක හේතුවෙන් ඉතින් කොමාරි stars දෙකක් කර ලබා ගත්තා පළවෙනිම attack එකෙන් ඉතින් දැන් තමයි මුලින්ම මම attack එකක් කරේ ඒකත් ඔයාලත් එක්කම කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ ඉතින් කොමාරි ඉතින් ඔන්න ඉතින් loot card එකේ කතන්දරේ ඉතින් පැහැදිලි කරලා දෙනවා අපේ village කෙල්ල ඉතින් අපි attack එකක් කරද්දි අපිට එබ්බෙලෙම ඒ වෙලාවෙම ඇටැක් එක සිද්ධ වෙනවා ඉතින් ඒ ඇටැක් එක අපි හරියට ඩිෆෙන්ඩ් කරොත් අපිට ලූට් ලැබෙනවා ඉතින් කොහමරි මම 2 ස්ටාර් එක ස්කෝ කරා ඒ පුද්ගලගේ බේස් එකට එරෙව එයා ස්කෝ කළා දින 68ක 1 ස්ටාර් එකක් ඉතින් මගේ ඇටැක් එක අනිවාර්යම හොඳයි කියලා තමයි එතනින් තේරුම් ගන්න පුළුවන් අපිට ඊට තමතර ට්‍රෝෆි රේන්ජ් එක ගැන ඔයාලා අහලා තිබුණා ප්‍රශ්න ඉතින් මම අරගෙන තිබුණෙත් ට්‍රෝෆි 4000 ගානක් ඉතින් ඒ ට්‍රෝෆි රේන්ජ් එක එහෙම්මම ඉතුරු වෙලා තියෙනවා ඉතින් මම හිතුවා ඒක සමහරකට වෙනස් වෙයි කියලා ඉතින් ඒක වෙනස් වෙලත් නැත ඉතින් කොමාරි ඔය ටික තමයි මම මතක විදියට ඔයාලා අහලා තිබුණා ප්‍රශ්න ටික ඉතින් මම හිතනවා ඔයාලට යම් කිසි අයිඩියා එකක් එන්න ඇති කියලා ඒ වගේම අලුතෙන් දැන් බිල්ඩ් හෝල් ලෙවල් 9 වලට 9 වල සිට 10 වලට ඔයාලා දාගෙන තියෙනවා නම් ඉතින් ඔයාලා කළ යුතු දේවල් ටික තමයි මුලින්ම අප්ග්‍රේඩ් කරන්න ඔයාලගේ ස්ටෝරේජස් අලුත් බිල්ඩින්ස් එක ප්ලේස් කරගන්න අනිවාර්යයෙන්ම අපේ එක්ස්බෝ එක සහ අපේ මයින් එක ඒ දෙක විතර ලැබෙන්නේ මුලින්ම අප්ග්‍රේඩ් කරගන්න ඔයාලගේ ස්ටෝරේජස් ඊට පස්සේ ලැබොරටරි එක ඊට පස්සේ අපේ බිල්ඩ් බැරැක්ස් එක මොකද අපේ විසඩ් එතකොට ඒකෙන් තමයි අන්ලොක් වෙන්නේ අලුත්ම විසඩ් ඉලෙක්ට්‍රෝ ෆයර් විසඩ් ඉතින් ඒ ටික හදාගන්න ඊට අමතරව අපේ 9 ඉඳලා ඔයාලා එන්න කලින් ඔයාලට මම කලින් කියපු ඒ බිල්ඩින්ස් තුන හදාගන්න වෙනවා ඒකම ඔයාලා කැමති නම් සුද්ධ කරගන්න වැඩ තියෙන මේ ඔබ්ස්ටිකල්ස් ටික කැමති නැත්නම් එම්මව තියන්න ලස්සනයි වගේ හිතනවනම් ඊටත් අමතරව අපිට අලුතෙන් මේ ඔයාලට පේන ෂොප් එකේ ලැබිලා තියෙනවා දේවල් කීපයක් ඉතින් ඒ ටික ඔයාලා මිලදී ගන්න කැමති නම් මිලදී ගන්න ඊටත් අමතරව මාස්ටර් බිල් එකේ ස්ටැචු එකක් ලැබිලා තියෙනවා ලස්සන ස්ටැචු එකක් රුපියල් 1000ක් ලංකාවේ මුදලින් ඒ වගේම ඔළුව උඩින් ඔයාගේ බූවල්ෙක් ඒක ඇවිල්ලා එයාගේ ස්ටෝරේ එකක් කලින් තිබුණා එයා බිල් හෝල් සයිඩ් එකේ ඉඳලා මේන් විලේජ් එකට වතුර යටින් යනවා බාබේරන් කෙනෙක්ගේ පිටේ ගිල්ල නැවත එයා එනවා ඇවිල්ලා තියෙනවා දැන් නැවත ඒ එනකොට එයා කෙලින්ම පෙඳ පාසි වලින් වට වෙලා ඒ වගේම බූවල්ලෙකුත් ඔළුව අරගෙනයි ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඒක තමයි ඒකේ තියෙන ස්ටෝරි එක ඊටත් අමතරව අපේ ඔබ්ස්ටිකල්ස් වගේ ඇවිල්ලා තිබුණා ඒ ටික මම දැක්කේ කොතනද ඔබ්ස්ටිකල්ස් වගේ ස්පෙෂල් ඇවිල්ලා තිබුණා රයිට් මේ ටික ඉතින් ඔබ්ස්ටිකල්ස් වගේ අලුතෙන් ඇවිල්ලා තියෙනවා ටෝච් එක කියලා එකක් ටාගට් කියලා එකක් බොන්ෆයර්
මහිතන ඒත්තුන විතරයි ඉතිං ඒතුන ලට ගෝල්ඩ වලින් ගන්ඩ තියෙන ලට මුදල් වියදන් කරන්න දෙයක්න ගෝල්ඩ වලින් එවගේම බාබෙන් ස්ටචුව එක සම්පූර්ණම නැතරම නති කල දා තියෙන ඉතිං ඒක නැවත ගන්නන ජෙම්ස් දෙසිය පනාක් වේදන් කරන්න ඕනේ ඔයාලා කැමතින බාබෙන් ස්ටචුව එකට ඔයාලා ආසයින ඒක ඔයාලට ගන්න පුළුවන් එවගේම මම කලින් උත් ඔයාලට කියලා තිබුණා අපේ ටෝල් ග්ලාස් වලින් ඩිසයින් කරලා තිබ්බා ඒකේ බේසස් ගැන ඉතිං දුකයි ඉතිං එයාලට නැවත ඉතිං ඒ ටික රීඩිසයින් කරලා සිද්ධ වෙනවා ඉතින් ඒක තමා තිබ්බ එකම අවාසිය මම හිතන විදියට. ඉතින් කොමාරි ඒ අරන්ඩ ඉතුරු ඔක්කොම ලස්සනම සිද්ධ වෙනවා. ඉතින් ඇටැකින් කරන සිස්ටම් එක වලට වෙනවා. ඒකම ස්ටාප් බෝනස් එක මෙතන දැන් මම තරු දෙක ගත්ත එක මෙතනට වැටලා තියෙනවා. ඒක සම්පූර්ණ වුණාට පස්සෙත් ඔයාලට කන්ටිනියුස්ලි ඇටැක් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් කලින් ඒ සිස්ටම් එකට තිබුණ සිස්ටම් එකට ඉතින් එහෙම කරන්න බෑ. දැන් තියෙන අලුත් සිස්ටම් එකට අනුව කන්ටිනියුස්ලි ඔයාලට තියෙන්නේ ස්ටාර් බෝනස් එක ගත්තට පස්සෙත් ඇටැක්ස් කරගෙන යන්නයි ඉතින් ඒක අනිවාර්යම වාසිදායක දෙයක්. ඉතින් කොහොමරි කමෙන්ට්ස් වලින් ඔයාලගේ අදහස් කියන්න ඔයාලා මොකද හිතන්නේ කෙලින්ම බිල්ඩ් හෝල් එක ගැන. ඒ වගේම ක්‍රෑෂ් එකක් සමහරුන්ට සිද්ධ වෙනවා ඇති අනිවාර්යම අලුත් අප්ඩේට් එකක්. ඒකත් විශාල අප්ඩේට් එකක් පැය ගණනාවක් තිස්සේ මේක අප්ඩේට් උනේ. ඉතින් ක්‍රෑෂ් එක සිද්ධ වෙනවා නම් වරි වෙන්න එපා ඒක හදලා දෙයි යාලා. අප්ඩේට්ස් දැනටමත් යාලා හදමින් පවතින්නේ. ඉතින් යාලා ට්විටර් වලත් දාලා තිබුණා අපිටත් පෞද්ගලික කියලා තිබුණා. ඉතින් වර ක්‍රෑෂ් වෙනවා නම් ඒක අනිවාර්යම හරියයි වරි වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලට ගේම් එක නැවත ප්ලේ කරන්න අවස්ථාවක් ලැබේ. ඒ වගේම දැන් ඔයාලා ඔයාලා අහපු ප්‍රශ්න ටික මම මේ මතකෙන් කතා කරේ. ඉතින් තව ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට්ස් වලින් අහන්න මම උපරිම උත්සාහ කරන්න ඔයාලට පිළිතුරු දෙන්න. ඊටත් අමතරව ඔයාලගේ අදහස් ඉතින් ඔයාලා මොකද්ද හිතන්නේ මේක ගැන කියන එකත් කමෙන්ට්ස් වලින් අනිවාර්යම කියන්න.� එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.